පෙරහැරේ ගමන් කරනවා දකින්න එක පරම වාසනාවක්. මේ වාසනාව සෑම ඇතෙකුටම උදා වන්නේ නැහැ. ඒ සඳහා භූමි ස්පර්ශ ස්ථාන 7කින් සමන්විත යුතු ඇතෙක් වෙන්න ඕන. එහෙම ඇතෙක් තෝරාගත්තර පස්සේ දලදා සම්ප්‍රදායන්ට අනුව ගුරුගඩ විධානයේගේ අධීක්ෂණයේ යටතේ ඇතු සැරසීම කරනවා. මාලිගාවේ මේ සඳහා වෙනම ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානෙට ඇතු ඇරගෙන එනවා. ඒක සියලු දෙනාට බලන්න දෙන්නේ නැහැ. නරබන්නන්ගෙන් තොරව තමයි මේ රාජකාරී වතාවත් ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වෙන දේ තමයි ඇතාගේ සිරුර වැසෙන ආකාරයට හැට්ට පැලඳීමක් කරනවා. ඒ වගේම තමයි හොඬවැල දිගට නිත්‍යමාලේ පළඳන්ට ඕනේ. ඊගාවට කන්තල සියල්ල වැසෙන ආකාරයට සරතනවා. ඊට පස්සේ තමයි වතපුටුව තියන්නේ. වතපුටුව කියන්නේ දලදා පෙරහැර කරඬුව රැගෙන යාම සඳහා තියෙනා වූ මෙවලම. ඒක සරසන්නට ඕනේ. මේ සියලු දේවල් සරසනා වගේම තමයි රන් පොරඳු වලින් වගේම රන් මාල වලින් සරසනවා. මේ සියලු දේත් එක්කම මල් මාලා වලින් ගෙත්තම් කිරීමත් කරනවා. අනෙක් අතට වෙන කිසිදු ඇතෙකුට නැති වාසනාවක් උදා වෙනවා. ඒ තමයි කරමාල පැලඳීම. කරමාල පළඳන්නේ පෙරහැරේ ධාතු කරඬුව ඇරගෙන යන ඇතුට පමණයි. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.